සමන්තා චක්හවාලි සූුවත්‍රාගච්ඡන්තුදීවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තුසගගමොක්කදන්. ධම්මසවෙනකාලු අයංබදන්තා දම්ම සවෙනකාලු අයංබදන්තා දම්ම සවෙනකාලු අයංබදන්ත නමුතස්සේ භගෙවෙෙතු අරහතු සම්මාසම්බුද්ධස්සේ නමුතස්සේ බගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බොද්ධස්ස ඉඩබිකවේබිකෝකායේකායානු පත්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා පිනෙය ලෝකයේ අභිජාදෝමනසන්ති. අපේ ගෞරෝණීය කඳුපට සුමීත හාමුදුරුවන් වහන්ස සෙදහැබර පින්නතුනි අපි තිනහතක් මුළුල්ලෙහිම විදර්ශනා භාවනාව තුළ නිරථ වුණ. එහෙම නිරථ වෙලා අද අන්තිම දවස, අදි අද මේ අවස්ථාව දිනහතේ වැඩසටහන අවසන්වෙනවා. දිනහතක් පුරාවටම අපි සිද්ධ කළේ සතර සතිප්ட்டානே වඩන එක. අපි මේ වැඩසටහන ආරම්බයේදීමත් நොල්ම දවසත් සතර සතිප්ட்டානே පිළිබඳව ඒ மූலிිකවසයන්න අපි කළයතුදේ පිළිබඳව, කෙට විස්තරයක්සිිහිපත් කලා. අදත් අපි ඒ සතර සතිපට්ටානය පිළිබඳව කරුණු ටික් විමසවෝත් හොඳයි කියන බව අපි කල්පනා කරගන්ටේ දුනා ඉති කල්පනා කරන්ට මේ සතර සතිපට්ටානය කියන එක පිළිබඳව එදා අපි කරුණු සාකච්ඡා කළ කයානු පස්සනාව, වීදනානු පස්සනාව චිත්තානු පස්සනාව, දම්මානු පස්සනාව කියලා. අපේ කෙටීයෙන්ම කියන විදිහ අපි කියන්නේ කයෙහි කය අනුව බලමින් වාසේ කිරීම. ඉතින් කයෙහි කයානුව බලමින් වාසය කරන පුද්ගලයා කළේුතු කාරය පිළිබඳවත් අපි මතක් කලා අයිදා ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකී අභිජ්්‍යා දෝමනස්සන් කියලා. මහිතනි දැන් විහැමදිනාටම මේ වචන ටික ොද ඇහිල පාඩනොත් එක්ක ඇති එර අවිදන්නවා කෙලෙස් තවන වීරයෙන් යුක්තව ආථපි එවගේ සම්පජානෝ නුවනින් සතිමා සිහිය අවිච්චා දෝමනා සං විනේය ලෝකයේ ඇලීම ගැටීම කියන දෙක මෙලෝකයේ තුළ නැතිව කරුණු පහින් අපි කටයුතු කරන්න ඕනෑ කියන බව එදා අපි මතක් කල්ලා දුන්නා. ඉතින් මොකද අපිමකාලය තුළද අපට පැමිණෙන අරමුණුවල ඇලෙන්ටට සුදුසු නෑ ගැටින්ට සුදදුසු නෑ. ඉළඟට වීරියතියෙන් ටෝනෑ නුවනතියෙන්ටෝනෑ සිහියතියෙන්ටෝනෑ. මෙනමී කරුණු ටිකානුව තමයි, මේ රටාවට අනුව නැත්තන් මේ ක්‍රමයට අනුව තමයි අපි මේ දවස්ටික කතකරගන්්ටේ තුනේ. ඉටිං අපි දන්නවා මේ සතර සතිපට්ඨානය තුළ කමටහන් විසි එකක් තියෙනවා කියලා. බුදුරන්දුරණන් වහන්සේ අපට භාවන ක්‍රම විසි එකක් දේශනා කල්ලා තියෙනවා. ඒ හැම එකකිම්ම පුළුවන් නිවන කරාගබන් කරන්නට අවිදන්නවා මේ කායානු පස්සනාව තියෙනවා එහම නිවන කරා ගමන් කරන්නට පුළුවන් කමටහන් දාහතරක් එ කමටහ දාහතරක් තියෙනවා අිදන්න අප ඒ ගඩන් නැතුව නිකම්ම කතා කළයිදා එවයිම් පලවෙනි මේක තමා ආනාපාන සතිය ඊළඟට තියන්නේ ාපතිය ඉරියව් බැලීම. ඒළඟට තියන්නේ සම්පජන්නේය නත අපි සිහියෙන් වාසය කරන එක අපි සරලව කියනවා ඉති සම්පජන්නේ කියන සම්ප කියන්න කොට නුවන කියලත් කියනවා. ත සම්පජන්නේ කියන එක නුවන නමිනුත් හඳුන්නනවා. සම්පජන්නේය අපි තුළ ඇතිකරගන්ටෝනේ ක්‍රම හතරකුත් ුදුරජාණන් වහන්සේ දේශනා කල්ලා තියෙනවා. මහිතනිින් මතක ඇති එදානම් අපි මතක් කලේ නෑ ඊට පෙරාතු අපි මතක් කල්ලා තියෙනවා සාත්්‍යක සම්පජන්නේය ගෝ්චර සම්පජන්නේය සපපාය සම්පජන්නේය අසම්මෝහ සම්පජන්නේ කියලා. නද ඒ කියල කියන්නේ අප යමක් කරන්ට ඉස්සර වෙලා එක කරන්ට සුදුසුද කියලා බලනවා. මේක කුසලයක් වෙනවද. අකුසලයක් වෙනවාද කියන එක තමා පළමයෙන්ම අපි ක්‍රියාත්මක කරවන්නට ඕන මේවා ලෞකික ජීවිතේටත් ප්‍රදකත්. අපි මේ කරන්න කුසලයදදකුසලයක්ද. ඒ හඳුන්නනවා සාත්්‍යක සම්පජන්නේ කියලා. එක කොයි විදිහේකක්ද කියලා. ඊළඟට ඒක ප්‍රියාත්මකතරන්ට ඕන විලාව. කොයිවිලාවිද මං මේක ක්‍රියාත්මක කරන්නට ඕනෙ මේ කොමදක ක්‍රියාත්මක කරන්ටඕන කොතනද. ඒ එහෙම සිහිපච්චර ගත් හම දැන් අපි භාවනා කරන එක වුණත් භාාවනාකරන්ට ඕනයකිල හිත පුහම් භාවනාකරන එක සාත්්‍යක සම්පජන්නේටහනිවැරැදි. ගෙදර කට්ටියගිම සබ්ද තියෙන වෙලාවක් අපි තෝරගත්තොත් එක අපට සපායවෙන්නේ නැහ. ඒමනම් ගෙදර භාවනා කරනවා නම් නිස් සබ්ද වෙලාවා. එම නඇත්තං පන්සලක ගිහිල්ල භාවනා කරනවා නම් පන්සලයේ චෛත්‍යය බෝධීන් වහන්සේ ළඟ භාවනා කරනවා නම් පිරිසක් ඇවිදිල්ලා වන්දනා කරන වෙලාවටත් අපි ජිහිලවාඩියුනොත් එක සර්ථක වෙන්නේ නෑ. නිසා ඒ ඒ සම්පජන්නේ අපි ළඟ තියෙන්ට ඕනෑ. ඊළඟට අපි මේක ක්‍රියාත්මක කරන්නට ඕනෑ. නද? සපාය සම්පජන්නේ එතකොට ගොචර සම්පජන්නේ එම ක්‍රියාත්මක කරනකොට ඒ තුළින් අපට ලැබෙනවා අසම්මෝහෝ සම්පජන්නයක් අසම් මොහෝ සම්පජන්නේ කියල කියන්නේ අපි මේ පහුගිය දවස්තිිගේ දිගටම කතා කලානෙ ධාතු ගැන නාම රූප ගැන හේතු පල ගැන මෙන මේවා දකින එකට කියනවා අසම්මෝහෝ සම්පජන්නේ කියලා එකන්නේ භාවනා කරන්න පටන් ගත්තා භාවන කරගෙන යනකොට ඒ තුළින් අපට ලැබෙන අවබෝධයයට කිව්වා අසම්මෝහ සම්පජන්නේ කියලා. එතකොට මෙන්න මේ කාරණාතුන එකල කියන්නේ නුවනෙහි වැඩීම් තුනක් තමයි අපි ඒ අතර ඇතිකරගත්තේ. එත නුවනෙහි වැඩීම් තුනක් ඇති කරගත්තේ ඉතින් මූලිකක අපිට අපේ පරිසරය අපි තුළ තියෙනවා එක ක්‍රියාත්මක කරනවා එ මේ හතරම අපට පහසුවන් මේ ආයතනය ක්‍රියාත්මක කරගන්නට පුළුවන් විදිිය පරිසරයේ තිබෙනවා ඉදා අපි මංහිතන්නේ හැම කෙනෙක්ම මේ අසම්මෝ සම්පජන්නේය ආරම්භ කන්න තැනටවත් සිත දියුණු කරගත්තා ඒ නිසාපට අසම්මෝහ සම්පජන්නයක් ඇති වෙන අයේ සම්පජන්නේ පිළිබඳව කතා කරනකොට ඒ තුළ සඳහන් වෙන විදිහ. ඉළඟට විස්තර වෙන්නේ සම්පජන්නේයට පක්සේ පටික්කූල මනසිකාරය සතර සතිපට්ටානේ නේද හේසා ලෝමානකාදන්තාදී වසේ මෙ සරීරයේ පිළිකුල් අනුව සිහිපත් කරණ එක ඉළඟක. ඊළඟට සඳහන් වෙන්නේ ධාතු මනසිකාරය. එද මේ ශරීරයේ පටවියආපෝ තේජෝවායෝවාදී ධාතුඋන්ගෙන් සැදුම්ලත් එකක් කියලා මිනිහි කරන එක අපි මෙවට අවශ්‍ය කරුණු ඒ අපේ සිතෙහි ඒ වෙලාවේ අපේ දිියුණු කරගන්ට අවශ්‍ය කරුණු ඒ තැන්වලද සීපච්චල්ල දෙන්නා. ඒ ඊට පස්සේ පහායානු පස්සනාව විස්තර කරන්නේ මේ කරුණු පහයි පස්සේ විස්තර කරන්නේ මළමිනිී අරුමණ කරගෙන බවනා කරන හැටි රක නම් දැන් අපට කරගන්ට අමාරුකාරයක් ද ඉති දැන් තියෙන මළමිනිියක් දැක්කත් ඒකේ එදාඒ විස්තර කරපු මළමිනිය විස්තර නෑ. නේද එහෙ මේ වන්න මේ තියෙන්නේෙ දැන් ඉතින් තිබුණට වඩා ලස්සන කරපු මිනිියක් තමාපට දකන්ටල දෙන්නේ. ඉරි එදා තිබුණා අමු සොහෝ අමු සෝනක් කියලා කියන්නේ මැරුණයින් පස්සේ කෙලින්ම මිනිිය එතෙන්ට ගිහිල්ල දමනා පුච්චන්නෙත් නෑ වලලන්නෙත් නෑ මොකුත් නෑ මොකද කරන්නේ ඒ තැනැට ඉහිල්ලදානා. ඉදිහෙම ගිල්ල දැම්මෑන් පස්සේ ඕනෑම කෙනෙකුට එකයි අමු සොහොන කියල කියන්න එක නැතත් සොහන කියල කියන්න අමු සොහොන කියල කියන්න ඉති මලමිනිී එතන තියෙනවා. ඒ මළමිනිී බොහොමවෙලාට ඒවතියෙනෙ කැලක් ඇසුරු කරගෙන මොකද නැතං දුගද හැම තැනම පැතිරෙන් නිසා. එනිසා ඒවා අරමුණු කරගෙන කරන්නට පුළුවන්. එහෙම මළමිනිී ගණනාවක්, මළමිනි දැන් අපි අර මංහිතන්නේ අර පින්තු රෝල හෙම නිතර ගහලා තියෙනවා. මළමිනි අරමුණු කරගැන කන්න භාවනාවක් අසුභ භාවනාව කියලා. තියෙන්නේ උද්දුමාතක විනීලක විපුබ්බක විච්චිත්තක විකාහිතක හත විච්චිකායිති වසයෙන් විස්තර කරනවා. අනේද ඉදුමුණ මළමිනිියක් නිල්පාට වුන මළමිනිියක් සැරවගලන මළමිනිියක්. නවත් මේ සතර සතිපට්ඨානේ ඒටික එහෙම නෙමේ විස්තර කරන්නේ. ඊට වඩා වෙනස් සාකාරයකට ඇට සැකිල්ලත් එක්ක එෙනකං. අර අපි මළමිනිී අරමුණු කරගන්න නවසී වතිකේ තියෙන්නේ, සැකිල් මෙක ඇට සැකිල්ලි හතරක් පහක් ැන විස්තර කරනවා එකල කියන්නේ මේ අපේ ඇයට කටු ටික දිරල යනකම්ම තකන්ට පුළුවන් ක්‍රමය සතර සති පට්ටාන විස්තර කරනවා එකත් නවසීවතිකය හැටියට හඳුරන්නනවා එහෙම එක එක මලමිනි ආරමුණු කරගෙන නිවන කරා යන්ට පුළුවන් එතකොට එම එක ක්‍රමයක්ම දිගටම වැඩුවත් එතැනැත්තාට නිවන කරා යට පුළුවන් ඒ නිසා තමයි ඒකට කමටහනක් කියලා කියන්නේ එතකොට එහෙම කමටහන් තියෙනවා කියදද දාහතරක් කායනු පස්සනාවට අයිතියනාාව කොච්චරක්ද දාහතරක් ඊට පස්ේ තියෙනවා වේතනානු පස්සනාව ඉතින් මහිතන්නේ මේ දවස්සල් නම් වේදනත්තින්ට ඇති අමාරුතිනින්න්න ඇති අබාසු කන්නත්තුදට ඇති ේදන විෙනී කරනවා කියනකොට මඟගමනා පවින්්ටත් ඇති ද වේදනවිනී කරන්න වෙෙනී කරන්න කියනවානේ වීදනා කියල කියන්න ඉතින් දුක්ක වේදනායිනකොට පහසු නෑනේ අමාරුණේ නවති මංගහිතන්නේ අපි නිතරම මතක් කලාා මේ දුක්ක වේදනාව කියලා කියන්නේ අපට භාවනාව බෝම හොඳ අරමනක් කියලා හොම හොද අරමුණක් ඒ තුොලෙෙන් අපේ බොහෝ ගුණධර්ම වඩා ගණ්ඩ පුළුවන් හොඳ බරමුණක් අනි කරමුණුවල්ට වඩා වැඩියේ. එනිසා ඒ වේදනානු පස්සනාව. වේතනානුව බැලීම. ඉතින් වේදනානු පස්සනාවේ අපි ඒ පෙරේදත් මතක් කළ වේදනා නමයක් පිළිබඳව කියනවා. නේද සුකවීදනා දුක්කවේදනා පෙක්කා වේදන. ඊළඟට මේ විස්තර කරනවා සතර තති පට්ටා ඉන්ද්‍රියන් පිනවීම තුළින් දකින වේදනාවන්. ඉන්ද්‍රියන් පිනවනකොට ඇති වෙන සුකවේදනාව දුක්කවේදනාව උපෙක්කා වේදනාව ඒකත් අපට දකිින්ට පුළුවන්. එවගේම ඉන්ද්‍රිය පිනවීමෙන් තොරව භාවනාව තුළදී අපට ඇති වෙන දුක්වේදනාව සුකවේදනාව උපෙක්කා වේදනාව. එන් බලපුහන් වේදනා නමයයි. එම වේදනා නමිය අනුව බලමින් වාසය කරන එද එක කමටහනක් ද එක එක කමටහනයි වේදනා නමයක් විස්තර කලාට කමටහන් තියෙන්නේ එකයි. එකන්නේ ඒ වේදනාටික ඔක්කොම් බලාගින යනගමන් විස්තර කරන්නේ නිවනටයන්ට යි න නිවනට ගමන් කරන්න කියලා ඒදමුු වේදනානු පස්සනාවෙන්ම විතරයි. ඊළඟට තියෙනවා චිත්තානු පස්සනාව කියලා. එ චිත්තානු පස්සනාවෙහි සිත කොටස්කල්ල තියෙනවා ආකාරදාසේකට ඉස්සෙල්ලාම විස්තර කරන්නේ මේ ලෝබ සිත ඊඟට ලෝබ නැති සිත දකින්ටයින ලෝබ සිද්දකින්ටයි කියනවා ලෝබ නැති සිද් දකින්ටයි කියනවා ඊළඟට දේශ සිත දකින්ටයිීනවා දේශේ නැති සිත් දකින්ටයි කියීනවා මෝහ සිත දකින්ටයිකනවා මොහෙ නැති සිත දකින්ටයි කියීනවා හැකුලුණු සිත දකින්ටයි කියීනවා නොහලෙකුුණු සිත දකින්ටයි කියනවා එවගේ අපි ඉහලට දියුණු කරගත්තු සෞදකරං චිත එවගේ අනොත්තර සිත මේ ආදී වසයෙන් දෙහාන සිත දින නැති සිත අධී වසයෙන් බුදුහාමුදුරණන් වහන්සේ මේ සිට්ප්‍රම දාසයක් විස්තර කරනවා. ඇැයි සිට්‍රම දාසම එක කමට අහනයි අඩංගු කල්ලා තියන්නේ යොක් කෝම බලාගෙන ගිහිල් අර අන්තිමට අපි මංහිතන්නේ හැම අමටහනකදිම මතත්කරන්ටේදනා බුදුහාන්දුරණන් වහන්සේ කමටානගැන දේශනා කල්ලා එළඟට දේශනා කරනවා අජ්ජත්තංවා කයිකායානු පස්සී විහරති එමන අබේදනාසු වේදනානු පස්සී විහරති. චිත්තේසු චිත්තාානු පස්සී විහරති කියලා. අජ්්‍යත්තව බලන්ටයි කියනවා. බහිද්ධව බලන්ටයි කියනවා, අජ්‍යත්ත බහිද්ධ වසයෙන් දෙවිදිහටම දකින්ටයි කියනවා. එළඟට උදය දම්මානු පස්සීවා කියල ඇතිවීම දකිින්ටයි කියනවා. වය දම්මානු පස්සීවා කියලා නැතිවීම දකින්ටයි කියනවා. උදේය වයදම්මානු පස්සීවා කියල ඇතිවීම නැතිවීම දෙකම දකින්ටයි කියනවා. ඊළන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, සතිය වඩන්ට සතිය වඩනකොට මොකද වෙන්නේ ඥානමත්තාය පතිස්්සති මත්තාය. නුවන වැඩිෙනම ඉවගීම සිහිය වැඩෙනවා. එ පතිශ්‍රති මත්තාය කියන්න සිහිය වැඩිෙන එකට. ඊළඟට දේශනා කරනවා අනිස්්‍ය තෝජ විහරට නචකංචි ලෝකයේ උපාදියති කියලා. නාමරූප හේතුඵල අනිත්‍යය දුක්ක අනාත්ම වසයෙන් මේවා දැකීම නිසා මොකද වෙන්නේ. ලෝකයේ අනිස් සිටෝත විහරති නචකිංචි ලෝකයේ උපාදී ඇති මේ ලෝකයේහි උපාදාන සියල්ලම නැති වෙනවා කියලා. මෙන්න මේ ටික දේශනා කළොත් ආනාපාන සතිය විස්තර කල්ලා එක එකකමටහනක් වෙනවා ඉති වේදනානු පස්සනාව වේදනා ටික ඔක්කෝබ දේශනා කල්ලා ඒටික එකපාරක් විතරයි දේශනා කරන ඒ නිසයි එකකමටහනක් කියලා කියන්නේ සිිතානු පස්සනාවේ ටිකම විස්තර කල්ලා විස්තර කරන්නේ එක පාරයි එක ඉනිසා පියක ටි කියීනාමොකක් කියලද එක කමටහනක් කියලා. නේද ඊට පස්සේ අපි දන්නවා ඊළඟටඉන්නේ දම්මානු පස්සනාව නේද දම්මානු පස්සනාවත් බුදුරජාණන් වහන්සේ කමනටහන් පාත්්දේශනා කරන්නවා. දමානු පස්සනාවේදි බුදුරජාණන් වහන්සේ සෙල්ලාම දේශනා කරන්නේ නීවරණ බලන්ටයි කියලා නීවරණ දකිින්ටයි කියලා කියනවා අවිදන්නවා නීවරණ පහක් තියෙනවා කාමච්චන්ද ව්‍යාපාද තිීනමිද්ද උද්දච්ච කොක්කුච්ච විචිගිච්චා. ද අභිධර්මයට හාම නීවරණ හයක් විස්තර කරලා දිෙනවා. මොකද අනික් නීවරණය මදඔහෝ අවිද්‍යාව නේද අවිද්‍යාව එතකොට සූත්‍රපිටකේ නීවර්ණ පායි අපි නිතරම කතා කරන්නේ පංච නීවරණ කියලා නේද මිධරපිටකේ ීවරණ හයක් දේශනා කරනවා. ඉතින් මේ නීවර්ණ ධර්මයක් මග සිතේ නැත්නම් ැහිතට කාමච්චන්දය කාමච්චන්දය මගේ සිතේ නැත්නම් කාමච්චන්දය හිතේ දැන් නැතේ කියලා දැනගන්නවා. නේදඒ වගේම නැති කාමච්චන්දය හිතේ ඇති වෙනවන ඒ කාමච්චන්දය දැන් සිතේ ඇති වෙනවයි කියලා දැනගන්ටයි කියනවා ඊළඟට ඇති වුණ කාමච්න්දය පනෙනවන ප්‍රීන වෙනවා කියලා දකින්ටයි කියනවා ආයේ කාමච්ඡන්දය නැවත උපදවන් නැතයි කියලා දකිින්ටයි කියනවා මේ විදිහට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තිීනමවිද උද්දච්චකුක්කුච්ච විචිකිච්චා කියන මේ නීවරණයන්ගේ නැති බවයි ඇති වෙනකොට ඇතිීමයි තියෙනකොට තිබීමයි එක ප්‍රහීනවීමයි ප්‍රවීනවීමෙන් ආයේ නෝපද වීමයි කියන මේ ටික දකිින්ටයි කියනවා එතකොට ඒ විදිහට නීවණ ධර්මයන් ගැන බලන්ටයි කියනවා. ට බුදුරජාණන් වහන්සේ සතර සති පට්ඨානයේ විස්තර කළේ ආයතනගැන දකිට එරි නීවරන්න ගැන්නත් අපි මේ භාවනා කරන්න කොට දැක් කනේද. විටිං විට අපටත් නීවරණයනවනි සමහර අරමුණු වලදී අපිට හිතන්ට බායිහිරං ආපු කාමච්ඡන්දයක් නැති වනාට. සමල්ලාාවට අපි භාවනාව පිළිබඳවන්ම කාමච්චන්දයක් ඇති කරගන්න. අපට ප්‍රීතියක් පහසුවක් ආපු ගමම්ම මොකද කරන්නේ අපි ඒකත් එක්ක සතුට වේටවා නේද එකත් එක්ක සතුට වුණු අපි මොකක්ද ඇති කර ගත්තේකාමච්චන් දෙයක් නේද අපට වෙන බාහිර තරහක් නැතත් වේදනායනකොට හිතෙන්ට පුලා මේ හරි කර දෙර යන්නම වේදනා එඒ වනකොට මොකක්ද වෙලා තින වේදනාව එක්ක තරහ වෙලා එම නැත්තන් හිතවිලි නිතරෙනකොට මේ බානාකර ගන්න න්නත්න හිත කොච්චරවා වාන කියල තරහයින්ට පුළුවන් එම නැත්තන් ඉතින් අතීත අනාගත අරමුණු අරගෙන අපි තරහගන්ඩ පුළුවන් නොයික් දේවල්ලුල්ලට නේද එමනං ඒ තරහා නැත්තන් නෑ කියල දකිනවා ඇතිවෙන තර ඇතිවෙනවා කියල දකිනවා තරහ තියෙනකොට තියෙනවා කියල දකිනවා තරහ නැතිවෙනකොට නැතිවෙනවා කියලා දකිනවා මේ විදිහයට මේ නීවන්න පිළිබඳව දකිනවා ළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආයතන ගැන දකිල්ට අයි කියලා කඳහිලකටනේ ඔව ආයතන ගැන දකිින්ට අයි කියලා ආයතන කියලා කියන්නේ ඇහ ඇැ ආයතනයක් කරූප ආයතනයක් අපි ඇහැ රූපය ඒ දෙකේ ස්පර්ශය නිද විඤ්ඥානය ඒව ගැෙන ගොඩක් පෞගේී දවසල්දිි කතා කලා මේ ඇහෙන් රූප දැකලා අපි මෙතෙදි විස්තර කරන්නේ සංයෝජන ඇති කරගන්නවා. සංයෝජන කියල කියන්නේ සංයෝජන තියෙනවා දායක් නද මොනද සංයෝජන දාය සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග, අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා. නද ඇයින් රූපයක් දැකලා මේ සංයෝජනයක් ඇති කරගන්නට පුළුවන් සසර බැඳල තියෙන ධර්මයක් සංයෝජන නේද එතකොට ඒ එකක් ඇතිවෙන්ට පුළුවන්. ඒ සංයෝජනයක් ඇතිවෙනොට අර මේ නීවර්ණ ධර්මයනිගෙක් කිව්ව වගේම සංයෝජනයක් නැතිකොට නැතේ කියලා දැනගන්නවා. ඇති වෙනකොට ඇති වෙනවා කියලා දකිනවා තියෙනකොට තියෙනවා කියල දකිනවා ප්‍රහීන වෙනකොට ප්‍රහිීන වෙනවා කියල දකිනවා අයි නූපදරනවා කිය දකිනවා. නේද ඒ තමයි සංහිඩනිගන්නේ ඇහැයි රූපයයි අතරද. කනයි සබ්දයයි අතරදි. නාසයයි? ගන්ධියයි අතරදී දිවයි රසයි අතරදී ස්පර්ෂයයි කයයි ස්පර්ශයයි අතරදී ඉනඟට මනසයි ධර්මයි අතර මෙන මේ තැන්වොලදි තමා පහළවෙෙන්ඩ පුළුවන් මොනවද ඒ තැන්වොලද න මේ සංයෝජන ධර්මයන් එදන සංයෝජන ධර්මයන් බලන එක හඳුන්නනවා ආයතන කියලා ඊළඟට විස්තර කරනවා පංචස්කන්දය ගැන අපි ඊයේ මතක් කලානේ පංචස්කන්දී ඇතිවීම නැතිවීම කියලා නේද ඒ ටිකමතමා පංචාස්කන්දයේ පිළිබඳව සතල් සතිපට්ටානේ විස්තර කරන්නේ මේ ර මේරූපය ඇතිීම ර රූපය නැතිවීමය මේ වේදනාවය මේ වීදනාව ඇතිවීමේ වේදනාවේ නැතිවීමය මේ විදියට මේ රූප වේදනා සං්ඥා සංකාර වි්ඥානයන් පිළිබඳව දකිනෙක්‍ර හඳුන්නනව ස්කන්ද ප්පේ කියලා නේද ස්කන්ධ පොටස කියලා මේ විස්තර කරන දේවල් විටිං විට භාවනාව තුළදී පුහුණු කලා. ඒ ඒ අවස්ථාවල්ලදී පුහුණු කලායිදකොට අපි භාවනා වඩනකොට වඩලතියන්නේ මේ සතර සතිපට්ඨානය මයිගැන හතරම එක විට වඩන විදික් තමයි මේ අපි කරන ක්‍රමය තුළදී අපි ඇති කරගත්තේ ඊළඟට මේ භාවනා විදි අපි ඊළඟට මිනිහි කරන්ටේ දුනේ දැන් අපි කරුණු හතරක් කතා කළ අනේද හොනවද නීවර්ණ ගැන කතා කළ ආයතන ගැන තුනයි කතා කළ ආයතන ගැන කතා කළා පංචස්කන්දය ගැන කතා කළා. ඊළඟට අප නිතර වැඩිය යුතු ධර්මයක් ගැන කතා කරනවා. පුජ්චංග ධර්ම ගැන සතිය ධම්ම විචය වීරිය ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපෙක්කාව. නේද එකොට දැ අප අර නිවර්ණයක් ගැන කතා කරන කොට කතා කළේ අන්තිමටම නිවන්නේ නැති කරනවයි කියලා. මේ සංයෝජනදා මේ බොජ්ජංග ධර්මයන්ගේ කතා කරනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඒ බොද්ජංග ධර්මය නැත්තන් දැන් සතිය නැත්තන් නැතේ කියලා දැනගන්්ටයි කියනවා. දැන් නැති විලාතියෙන සතිය උපදිනවනම් උපදිනව කියලා දැ ගණ්ටයි කියවා. තියෙනකොට තියෙනවා කියදන ගන්නවා ඒ සතිය අනිතේවැැකිේ ප්‍රහීන කරන්ටයි කියලන මේකේ භාවනාය බීවෝ භාවාය කියලා කියනවා වඩන්ට දියුණු කර ගන්ට කියලා එදකොට බොජ්ජංග ධර්මෝල්දී විස්තර කරන්න මොකක්ද වඩන්ඩ දියුණු කරගන්නට කියලා ඒ විදිට මේ බොජ්ජංග හත පිළිබඳව විස්තර කරනවා පුද්ංග අතම දේශනා කරල තමයි අර ආධ්‍යාත්මික බාහිර ආදීවසයෙන්මටික බුදුරජාණන් වහන්සේ අර අනිස්්‍යතෝජ වීරති කියති යන තැනට එනකම් විස්තර කරන්නේ. ඊළඟට දැ කරුණු කියයක් අපි කිව්වද මේ දම්මානු පස්සනාවේ නීවරණ ආයතන පංචස්කන්දය ්චග අන්තිමටම විස්තර කරනවා චතුරාරය සත්‍යය අන්තිමට විස්තර කරන්නමකක්ද චතුරාරය සත්‍යය. ඉරිං මෙ චතුරාරය සත්‍යය කොටස හරිම වැදගත් කොටසක්. මොකද බුදුරජාණන් වහන්සේ මේ චතුරාරය සත්‍යයෙහි මේ මේ තරන්දිකට විස්තර කරපු සූත්‍ර බොහෝ මාඩයි. බුදුහන්දුරන්නාන්සේ චතුරාරි සතතිය ඉසෙල්ලාම විස්තර කරන්නේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී දම්සක් පතුම් සූත්‍රයේදී ඉතින් දමචක්ක පවත්තන සූත්‍රයේ චතුරාර්ය සත්‍යයමකද කියලා දේශනා කරවා දුක කියන්නෙමකද්ද ජාතිපිතුදුක්කා ජරාපිදුක්කා අදීවසයෙන් විස්තර කරනවා නේද දුක්ක සමුදයේ කියන්නේ යායන් තන්නා පෝනෝ භවිකාන් අන්දිරාග සහගතා ආදී වසය දේශනා කන්නවා ඊළඟට නිරෝධය හැටියට දේශනා කරන්නේ යරතත්ස්සාඒව තන්නාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසක්ගෝ මොත්ද අනාලයෝ ආදීවාසයෙන් දේශනා කරනවා. ඊළඟට චතුරාය සත්‍යය දුක්ක නිරෝධගමිණී ප්‍රතිපදාව හැටියට ආරය අශ්ටායින්ක මාර්ගයේ දේශනා කරන්නවා. එක් එටි සටහනක් විතරයිතිය. ඊළඟට චතුරාරි සත්්‍යය විස්තර කරන ඊළඟ සූත්‍රයේ තමා සච්ච විබංග සූත්‍රයේ පිරිත්පතී තියන සූත්‍ර. එටකොට සච්ච විබංග සූත්‍රයේදී දුක්ක සත්්‍යේ මොකක්ද කියන එක විස්තර කන ජාතිය කියන්න මොකක්ද චරාව කියල කියන්නේ මොකක්ද එආදී වසේ නේටික විස්තර කරනවා. කාටහරි බුදුහාන්දුරන් වහන්සේ ජාතිී කියල දේශනා කළේ මොකද මේ ජාතිප දුක්කා ජරාපි දුක්කා මරනාම්පිදුක්කං එවිදිහෙටනයන්නේ නද ඒ දුක්ටික මොනවාද කියල දැන ගටඔන්නන් සච්ච විභංග සූත්‍රයකීෝපුහාම එටිය විස්තර කරනවා. හැබැයි එතෙන්ද දුක්ක සමුදේ විස්තර කරන්න. දුක නිරෝ දේ විස්තර කරන්න. ර්ෂ්ායයික මාර්ගය විස්තරක නමකක්ද සම්මාධීත් කියන්නේ එමකදද සම්මා සංකප්පය කියන්නේ මේ අටම විස්තර කරනවා. ඉතින් මේ දු සමදයක් දුක්ක නිරෝධයක්ත් ස්තර කල්ලා තියෙන සූත්‍රයක් තමයි සතිපට්ටාන සූත්‍රය මේ මේ චතුරාරි සත්්‍යය තැනද. ඉතින්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇතිවෙන මෙමේ දුක සමුදේ කියල කියන්නේ. තෘෂ්නාව. නේද තෘෂ්නාව ඇතිවෙන තැයි. ඇහින් රූපයක් දකිනකොට තෘෂ්ණාව ඇතිවෙන තැන් දහයක් විස්තර කල්ලා දෙනවා. හිතනක අපි හිතන්න ඇනෙ අපි හිතන්නේ කයි. අපට හුුවෙන එකක් විතරක් හිතනවා අපි අපි හිතනයිකො රූපය නේද. එමොකක් හරීකක් අපි හිතනවදැන්දැන් එහිතන්ට අපි ඇහන් රූපයක් දකින කොට තෘෂ්ණාව ඇතිවෙන්ඩ පුළුවන් ඇහැ පිළිබඳව රූපය පිළිබඳව අපි ෝමලා රෝපය පිළිබඳව එකරන විතර රෝපය පිළිබඳව තන්හාාවක් ඇතිවෙන කෙ රූපයක් දක් රපය ගැ තන්නක් ඇතිවුණවා නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ රෝපයේ දකින විඤ්ඥානය කෙරහි තන්හාාවක් ඇති වෙනවා. ඇ කෙරහි දන්නාවක් ඇති වෙනවා රූපය කෙරෙහි තන්නාවක් ඇතිවෙනවා දකින විඤ්ඥානය කෙරෙහි තන්දාවක් ඇති වෙනවා එත් නිසා තන්නා උපජ්්‍යමානා උපපජ්ජති එත්ත නිරුද්ධමානා නිරුද්ධති කියවිස්තර කරන්න නද ඒ ඒ තන්නාව එතන උපතිනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඇති වෙන ඉස්පා්චයේ පිළිබඳව තන්හාාවක් ඇති වෙනවා ස් පර්ශයේ නිසා ඇති වේදනාව පිබඳව තන්්ාවක් ඇතිවෙනවා. එකන්නේ පස්සේ ස්පර්ශයකනක මංහිතන්නේ ඉදැන්ට තේරෙනවා මොකද අපි දින දෙගතුනක් මේ එක ගැන කතා කරපු නිසා. නේද ඉරි ස්පර්ශයේ ගැන තන්නාවක් ඇති ඉස්ර්ශය නිසා ඇතිවෙනම එකක් ද වේදනාව වේදනාව ගැන ත්ාවක් ඇතිවෙනවා. ඊලනට තන්නන්නාවක් ඇති වීදනාව නිසා. තන්න්නාව කරෙහි තන්හාාවක් ඇතිවෙනවා. හද අප අපි තන්නාව ඇතිනෙන ඇට බන්නක තහාාව කරෙහි තන්්න්නාවක් ඇති වෙනවා. අපට එහම ඒව කොඩාක් තියෙනවා පිළඟ අපි එක දකි න්නේනෑ ෙ තන්නාව කරහි තන්්හාාවක් ඇතිවෙනවා. ඊට පස්සේ රූප සං්ඥාව කෙරී තන්නහාාවක් ඇති වෙනවා රූප සංචේතනාව කෙරී තන්න්නාවක් ඇති වෙනවා රුප විතක්කය කෙරහි තන්නාවක් ඇති වෙනවා රූප විචාරය කෙරී තන්දහාාවක් ඇතිෙන මහිතන්නේ එව දීර්ක වසය කතා කරන්නට කාලිය අපට නෑ එතකොට මතකතියාගන්ට මේ විදිහට ඇහෙන් රූපයක් දකිනකොට ඒ සම්බන්ධව තන්නහා කියයක් ඇතිෙන්ට පුළුවන්ද දහයක් ඇතිෙන්ට පුළුවන්. කනින් සද්ධයක් ඇහෙනකොට ඒ සම්බන්ධ උදහයක් ඇතිෙන පුලක් කෙනෙකුට එකක් විතරක් අහුුවෙන්ට පුළුවන්. යව්නාාම මෙයා ඒක විස්තර කරන්නට පුළුවන්. නමුත් අනිත් අයට තව නමයක් තිීන හම් පෙන්ට. මටිකක් අහුුවට පුලා වෙනෙෙනෙකුට වෙන පැත්තිකක් අහුඉට කළන්. ඉති ඒ විදිහට මේ කනින් සබ්දයක් ඇහෙන කොටත් අන්නහා දහයක් ඇති වෙනවා. නාසීන් ගන්ධයක් දෑයන කොටත් අන්නහා දහයක් ඇති වෙනවා. දිවෙන් රසක් දෑයන කොටත් අන්හා දහයක් ඇති වෙනවා. සරීරයට ස්පර්ශයක් එෙනකොටත් අන්නහා දහයක් ඇති වෙනවා. ඊළඟට. සිතට සිති විරියෙනකොටත් තන් සිතට මනසට දම්ම එනකොට තහා දහයක් ඇතිවෙනවා. ඒ හැම තැනම තන්නා දහයක් එතකට හිතන්ට අපි සාමාන්‍ය එහෙම තන්නා එහම ඇති කියලා හිතන්නත් හැ නිේද. එතකොට තන්නාව චීත් මේ ඇහැකණනා සේදීව සරීහිරියාරගත්තාම තන්නහා කීයක් ඇතිවට පුළුවන්ද. හැටක් නද. ලේසි නෑ නේද අි නිතරම රූප දකිනවා සබ්දහනවා ගඳ දැයනවා රස දයනවා මෙ මේ දවස පුරාම අපට තියෙනවා එමනන්ගේ හැම විලායකඇදම අපි මොකද කරලා තියෙන්නේ තන්නා හැටක් ඇති කරගෙන තියෙනවා සමාල්ලාටෝකින් එකක් විතරක් අවෙන්ට පුළන් ගේ එකක්වත් අවු නොවෙන්ඩක් පුළුවන් අපි දන්නෙත්නෑ තනහාවක් ඇති උනාධී කියල තැනටගෙන්ට පුළුවන් දුක්ක නිරෝධේ ගැන විස්තර කරනකොට අර තන්නා හැට ඒ දුක නිරෝදේ ගැන තන්නාව නිරෝධය කිරීම පිළිබඳව විස්තර කරනවා. එතකොට ඒ හැටතැන නිරෝධ හැටත් දේශදා කන්නවා එක තමා දුක්ක නිරෝධය කියල කියන්න. ආරය අෂ්ඨායික මාර්ගයේ තමයි මේ දුකින් මිදීමේ මග, විදිහටම විස්තර කරනවා. මේ විදිහට සතර සතිපට්ටානේ චතුරාරය සතතිධර්මයේ දීර්ග විස්තරයක් සිද්ධ කරවා. එ මේ ටික දකින්ට නං සතර සතිප්ාන බලන්ටෝන මහා සතිපට්ටාන සූත්‍රය. එ සතිපට්ටාන සූත්‍රයේ කියලත්තින. හවි බලන්ටෝන ගදද? මහා සතිපට්ටාන සූත්‍රයේ. මා සතිපට්ටාන සූත්‍රයේ තියෙන්නේ දීග නිකායි. මජ්්‍යව නිකායි තියන සතිපට්ඨාන සූත්‍රයේ නිකම සතිපට්ටාන සූත්‍රයේ. ඒ සතිපට්ටාන සූත්‍රයහි චතුරාරය සත්‍යය විස්තර කරන්නේ නෑ. එදොන හොඳට මතක තියාග්ඩ මහා සතිපට්ාන සූත්‍රයේ විතරයි ඔය චතුරාරය සත්‍ය ධර්මයන් දීර්ග වසයෙන් විස්තර කල් ලා තියෙන්නේ සවත් සතිපට්ටාන කියලා සූත්‍ර සංයුත්ත නිකායහෙම ගොඩක් තිෙනවා. ඒවයේ එච්චරවත් ස්තර කරන්නේ නැ බොහෝම කෙටියෙන් විස්තර කල්ලා තියෙන. එතකොට මේ දීර්ධ විස්තරය අපට බලා ගන්නටෝන්නන් අපි අන්ටෝන කොතෙන්ටද දීක නිකායේ තියෙන මහා සතිපට්ටාන සූත්‍රයට එක ඒ කරුණු ටික දීර්ක වසයෙන් විස්තර කල්ලා තියෙනවා. එතකොට තමයි සත සතිපට්ටානය නේද ැ අපිකායානු පස්සනාව වීදනානු පසනාව චිත්තානු පස්සනාව දම්මානු පස්සනාව කියන මේ හතරම කෙටි වසයෙන් විස්තර කළා. ඊළඟට මේ සතිපට්ටානයේ තවත් වැදගත්ම දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්තිමටම. බුදුරන්දුරණන් වහන්සේ දේශනා කරනවා මහනිනි මේ සතිපට්ඨානය, යම් කෙනෙක් අවුරුදු හතක් නිවැරදිව වැඩුවොත් මොකද වෙන්නේ අරහත් වෙනවා එම නැත්තන් අනාගාමී වෙනවයි කියලා දේශනා කන්නවා. අවුරුදු කියද හතක් වැඩුවොත්. ඊළකට බුදුරජාණන් වහන්සේ දේශනා කන්නවා අුරුදු හතත්කෝන නෑ අවුරුදු හයක් යම් කෙනෙක් ුව රහත්ෙන්ට පුළුවන්. නත්තං අනාගාමී වන්නට පුළුවන් ඒම අඩු කරන අවුරුදු පහට හතරට රුණට දෙකට එකට අවුරුද්ධක් කවුරුහරි මේක නිවැරදිව වඩන වනම් යාඩමක්ද වෙන්ට පුළුවන් පරාහත් එට පුළුවන් ඒම නොෝනොත් අනාගාමී වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේමේ අවුරුද්දත් අඩුකරගෙන යනවා. අවරුද්ද අඩුකරගෙනෙනවා ස කොළහට මාස දහයට නමට අටට හතට අයට පහට මෙ විදියටවේදියට මාසයටයටකං අඩුකරනවා. මාසයක් අඩුකොරල බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ආයත් දවස් කණන්ගොල්ට අඩුකරගෙන යන නේ සති දෙකකට එනකන් ගේනවා සති දෙහකට ගෙන ලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සතියක් මේ සතර සති පට්ඨානය නිවැරදිව වැඩුවොත් හිතන ස්තර වෙන ය වචන නමකක්ද නිවැරදිව වඩන්ට ඕනේ එම නම්මකද වෙන්නේ යාට රහත් එෙන්ට පුළුවන් එම නැත්තං අනාගාමී වට පුළුවන්. එතකොට හිතන්ට මේ අරහත්්‍යෝ එම නැත්තං අනාගාමී භාාවේ වින්න ැතත් අපට අපි පිළිබඳව නිවැරදි දැක්මක් ඇතිකර ගන්නට පුළුවන්නක් විදර්ශනා ඥානටි කපී සිතේ ඇතිකරගන්ට පුළුවන්නක් එහි ඉතාමත්ම වටින මොකද බුදුරජාණන් වහන්සේ තව තැනකදි දේශනා කරනවා යම් කෙනෙ මේ භාවනා වඩාගෙන ගිහිල්ලා නාමරූප දකිින්ට පුළුවන් කැනෙ හිතයි කයයි කියන දෙකක් වසයෙන් දකින තැනට එනවන්න ඊළඟට එයා හේතු පල වසයෙන් දකිින්ට පුළුවන් තැනට එනවානම් ඒවගේ එයා අනිත්‍යදුක්ක අනාත්ම වසයෙන් දකින තැනට එනවානම් නේද අනිතය දුක්ක අනාත්ම මෙතකොට කොයි විදිහයට දෙයා දැනගන්න දකින්නේ නාමරූප දකිනවා හේතු පල දකිනවා අනිත්‍යදුක්ක අනාත්ම දකිනවා ීත නැත්තා හඳුන්නනවා චුල්ල සෝතා පන්නේ කියලා නෙද සෝවාන්වෙලා නෑ නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉමිනාපන ඥානීන සමන්නාගතෝ නියතගතිකෝ චුල් සෝතා පන්නෝ නාම කියලා මේ ඥානයන්ගෙන් වනවද නාමරූප වසය නිකන්නේ අරමුණයි හිතයි මේක දෙකක් වසයෙන් දකින්ට පුළුවන් තැනට එවගේ මේ හේතු පල කියල දකින්ට පුළුවන්නම් ඒ අරමුණ ඇතිවෙලා නැතිවෙලා යනවා දකින්ට පුළුවන්නම්. අනිත්‍ය දුක මගේ නෙමේ කියල දකින්ට පුළුවන්නම් අනාත්ය ඒටික දකින්ට පුළුවන් නොනක් ඇතිවනොත්. ඒ හඳුන්න්නලාරු කවරු හැටියටද චුල්ල සෝතා පන්නේ කැටියට චොල්ල සෝතා පන්නයි කියල කියන්නේ සෝතා පන්න වෙලා නෑ ඒත නැත්තා නියත ගතිකත කෙනෙක් බවට පත් වෙනවායි කියලා එත නැත්තා කොයි විදිහ කෙනෙක්ද? නත ගතිකයි කියන්න නියත කතිකයි කියල කියන්නේ අපා යඋපදින් ඇතිකෙනෙක් වෙනවයිගනවා නේද එහමටන් මේ මේ භාවනා වඩලාම් අට පුළුවන්කමක් තියෙන වනං මේටික ද දකිින්ට සතියක් හරි වඩල සතියක කාලයක දිහරි අපට දැනගන්ඩ පුළුවන් වනොත් නාමර උපස හේතු පල වසේ අනිතෙ දු කනාාත්ම වසයෙන් අපට ලබන්ට පුළුවන් ලොකූලාභයක් ලැබෙනවා. මොකද අපි ඒ විදිහට ඒ ස්වභාවය අනිතෙදු කනාත්ම වසයෙන් දකින්ට පුළුවන් ස්වභාවයමි ජීවිතය පවත් අගෙන තිබුණොත්. මරණින් මත්තේ ඒ කාන්තේම සුගතිය උපත්වය ලබනවා. ය. අවදාවත් සතර අපායි උපදින්නේ නෑ සතියක් ඇතුළද ේටිකර ගණ්ඩ පුළුවන් කොච්චර වටි නොද කියහිතන්නපු සතියක් ඇතුළ ති මේ සතිය කාලය තුළදී නිවැරදිව මේ භාවනාව වඩා ගණ්ඩ පුළුවන්නන් ඒ ඔය තැනට අපට පහසුවඉගෙන්ට පුළුවන් ේ ඒ සතියක කාලය ඇත්තුළ අපි හරියට නිවැරදිව සතිපට්ටානය තුළ නිරත්ත වෙනවනම් අපට වෙන්ඩ පුළුවන් කොහේද අපායේ උපදින්නේ නැති පුද්ජලයක වෙන්ට පුඩක්, කොච්චරලොකු ආසනාවන්ද කිය හිතඩම්. කොච්චරලොකු වටිනාකමක් තියනවද කියලහිතන්ටක. එනිසාවුස් මේ කාලයේ තුළදිගත්තු මේ උත්සාහය අපේ කිසිසේත්ම නිස්්පලය එකක් නෙනේ. මොළු සංසාරයටම අපට මහා ප්‍රයෝජනයක් තියෙන, වටිනා දෙයක් අපි මේ ඇතිකරගත්ත කියලා හිතන්ට එක හි බුදුරජාණන් වහන්සේ ඒ නිසා දේශනා කරනවා යම් කෙනෙක් ඇවිදිල්ල කියනවා ඔබට උදේකාලේ තියුණු ආයුදයකෙන් හිසට සියක්වාරය අනිනවා දිවාකාලේ දවලුත් සියක්වාරයක් අනිනවා. රාත්‍රීයේ තිතට සියක්වාරය කුල්ලායුදයකින් අනිවා දැයටකොට දවසකට කීවාතාවකයිනවද තුන්සිය වතාවක්. එහෙම ඇන එහෙම ඇනලා කියනවා ඔබට සතර සතිපට්ඨානය කියලා දෙනවා මේ ටික ඉවසගෙන හිටියොත් කියලා බුදුහදුරු දේශනා කරනවා එක ඉවසාහහිනිදල සතර සතිපට්ටානය හගන්ටයි කිය. ඒ තරන් මේකෙ වටිනාකමත් තියෙනවා නද ඒ ඒ කර අමාරු කණ්ටිකක් ඉවස ගෙන සතර සති පට්ටානය ඉගෙන ගන්ට හොඳම දෙයක්. ඉ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ හිතවතිකුට ඔබේ ඥාතිවරයකුට ඔ දෙමා උපියන්ට ඔබ වටිනාම තෑග්ගක් දෙෙනවන ඒ වටිනාම දෙන තෑග්ගමොකක් ද සතර සති පට්ඨානය කියලා දෙන එක. එමනං මේකේ තියෙන වටිනාකම අනන්තයි අප්‍රමාණයි. කාටවත් මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්නට බැ. එමනන් සතියක් මුළුල්ලෙයි අපි විහේස මහන්සි වුණේ මේ ධර්මතාටික ඉගෙන ගන්ට. මේ ධර්මතාටික වඩන්ටද එනිසා හිතන්ට පහසු දෙයක් ලේසි දෙයක් නමේ සිද්ධ කලේ මේ ලෝකේ තියන ඉතාමත්ම අමාරුදේ නමුත් ඉතාමත්ම වටිනාමදේ ද වටිනාමදේ. අච්චර දුකක් විඳ ලැකන්නේ උල්ලා අයුදුවයකින් ගිසටනය අනින්නේ සියක් කතාවක් ඒන වේදනාම හිතන්න කොච්චරද කියර. එ සියලු වේදනායවසගෙන අගන්ටයිකිනමේ සතර සති පට්ටානේ. අපට අ අරිට වඩා මහා වාසියක් සිද්ධ වෙනවා. වාසියක් සිද්ධින මොකද අපට පුළුවන්ක මක්තියනවා සතර අපායි මිදෙන්ට. නිසා උත්සාහවත්තෙන්ට කරන්ට නැවත නැවත වඩන්ට මේ සතිපට්ටානයේ පුළුදු කරගත්වේක අත නොහැර වඩන්ට අපට ලොකූ යහපතක් සිද්ධ වෙනවා. මුළු සංසාරිටම ලොකුයි යහපතක් ඇතිකරගන්න පුච්චලයක් බවට අපි පත්වෙනවා. එනිසා ඒක හොඳින් සහිපච්චරන්ට මහිතන්නේ මේ කාලයේ තුළද අපි කරපුදේ ඒකෙන් ලැබින්න බතුම් ප්‍රතිඵලයක්ත් මොකක්ද කියන බවයි මමේ මතක් කරන්නට ේතුනේ. නිසා අදට මේ අනුශසනාවෙන් අපි අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. නේද මොනවාහරි ප්‍රශ්නයක් තියෙනවනක් අහන්ටත් පුළුවන්. ද? ංචි විලාවක් කවට ඔන්නන් ඒ පිළිබඳවගතකරන්නට පුළුවන්. ඉති මදගතියා ගන්ට බුදු හාන්දුරුවෝම දේශනා කරනවා අපි අපේ හිතවතෙකුට ඥාතිවරයකට ම ඉසල තකරදී නැවතත් යන්න හිතවතයෙකුට ඥාතිවරයකුට එවගේම මේ දෙමවුපියන්ට දෙන්ට පුළුවන් වටිනාම තෑග්ග තමාමකක්ද සතර තති පට්ටාඩ කියදනෙ. එනිසා අපි ඉදවත්තුන්ට මේ වටිනාමතඇග්ග දෙන්ට වටිනාමතෑග දෙෙන්ට ඒ වටිනාමතග එයා තුළින් එයාට සසරදුකෙන් අතමිදෙන්ට හේතුවෙනවා කියන බව සීපච්චර ගන්ට ඕන. එමනක් කල්පනා කරගන්ට ඒ ධර්මතා අපි වැඩීමෙන් අපට කොච්චර පහසුවක් සැලසිල්ලක් සහනියක් උදාකර ගණන්ටකුඩුහන්ඳ කියන බව සීපච්චර ගන්ට එනිසා අපි නිතර මතක් කළ එක අරමුණක් කරියට මිනිහි කරනවනම් ඒ නිසා අපේ සතර අපාදු කොච්චර නිවෙනවද කියලා ප්‍රමාණ කර ගන්ට බෑ එක අරමුණක් කරියට මිනිහි කරන කොට පංච ඉන්ද්‍රිය ආදීමේ සතති ස්බෝධිපාර්ෂික ධර්මම එතන වැඩෙනවා නිසා හිතන්ට අපි නිවැරදිවේ කාරමුණක් හෝ මෙනෙහිකර ගන්ට ඉගෙනගත් අනං අපට මහත් වූ ලාභයක් ලැබුණා කියර සිහිපච්චර ගන්ට ඕනේ. ඒ කරුණු සිහිපච්චරගෙන අදපි ධර්මානුශාසනාව මෙතනින් අවසන් කරමු අපි මේ සිදුකරගන්ටේ දුන උතුම්මෝ උදාර වූ වටිනා කුසල ධර්මතාවයන් සියල්ල පළමෙන්ම දවියන්ට අනු මෝදන්ට කරමු එවගම්මිය පරලගිය ඥාතීන්ට අනුමෝදන් කරමු ඒ සියලු දිනානු මෝදන්වීමෙන් සැපවත්තීවා කියන ප්‍රාත්තනය ඇති කරමු එවගින්